වගේ කෑගල දිස්ත්‍රිකේ ජාතික ජනබල වේගේ ගොඩනැගීමී වෙනුවෙන්. විශාල වේ සද්දරුව අප සහ සහුදරියන් ගනාවක් වේදිකාව ඉන්නවා ඒ සහුදරියන් සහුදරවුරුන්ගෙනුත්. මේ මහා වැස්සේ දහිරය සම්පන්නව මෙ නොෑැම්බර් මාසේ දහතරවෙන්දා ජාතික ජනබලවේගේට සක්තිමත් ජෑග්‍රහණයක් ලබාදින්න. එඒ වහේ සමහන්ස් වෙන වැඩ කටයුතු කරන සහභාගලයි නාදරණී අම්මල තාත්තලා සහෝදරවරු සහෝදරියන් දවාදරුවන් ඇතුළු සිිලොදනාගින් අවසරයි. මම දන්න අදදිනේ දවස පුරාම අනෝරා වැැස්ස නොනවතින බැස්සක්. ඒ වැස්සෙදිත් දහස් ගණනක් ඔබ නිසාල බලාපොරොත්තු සහිතව අපේක්ෂාවන් සහිතව ඉතාමත් දුස්කරතාවයන් විඳිමින් මේ අවස්සාවට සහභාගලා ඉන්නවා. තමුන් ඩාන්සේලාගේ මැදියත්වීම මේ විදියට පෙන්නුම් කරන සහභාගිත්වය අපිට කියාපාන්‍ය අන් කවරක්වත් නෙවෙේ ජාතික ජනබලවේගේ කෙරෙහි ඔබ තබා තිබෙන විශ්වාසයත් ඔබ තාතිබෙන අපේක්ෂාවත්. අපි බට සහතක ඇදෙනවා. ඔබ තබා තිබෙන විශ්වාසය. කිසිසිුද්ද වූ බිඳුවකින් හානිවෙන්න අපි ඉඩදින්නෙ නෑ. දැන් අපි කවුරුත් දන්නවා. අපේ රටේ දේශපාලන බලය තැන් කීප්‍රක කේන්ද්‍රගත වෙලා තිබෙනවා. රටක් පාලනයකරීම සඳහා දේශපාලන අධිකාරිය සමීපව නායකත්වවෙ දන්න ඕන එ සමීපහම නායකත්වය දීම සඳහා ලංකාවේ ආණ්ඩුක්‍රම විවස්ථාව ඇතුළි දේශපානල බලය කේන්ද්‍රගත වෙන ආකාර කීප ඇත්තියේෙනවා. එකක් දේශපාලල බලය ජනාධිප දූරයේ වටා සැලකතු ප්‍රමාණකින් කේන්ද්‍රගත වෙලා තිබෙන. බලය ජනාධිප දූරයේ වටා කේන්ද්‍රගත වෙලා තිබිණි. එවගේම? තවත් සුවිශේසි බලයක් පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තු විසින් පවත්තුන් ලබන කැබිනට් මන්ඩලටත් පැවරී තිබෙනවා. තවත් සුවිශේසි බලයක් පලාාස් සභා ප්‍රාධදිස් සබහොට පැවරී තිබෙනවා. නමුත් ජාතික ජනබලවේගේ අපේ ආණ්ඩුවට බලේතිය නිතා සීමිත තැම්ප්‍රමාණයක විතරයි. කොතනද ජනාධිප දූරේ බලේතිී නම්. නේද. ඉට අමතරව? ලෝක ඉතිහාසයම වාර්තාවත් ැබේ හැකි තුන්ඩනෙගෙන් යුතු කැබිනෙට් මන්ඩ ලැකිඉන්නම්. පාර්ලිමේන්තුව න පාර්ිමේන්තු විසුරු හැරලා තිබණ. පළා සභාව පලා සබා චන්දය පැවැත්වන දිනයක්ක්ත් නැත්තත්තට පත්වෙලා තිබන්න. ප්‍රාදෙශ සභා නෙද චන්දය පවත්වලා නැතුව තිබන්නේ. එක එනමොකක්ද අපේ බලය ඉතා කොඩා තැන්කීපයක තමයි කේන්ද්‍රගත වෙලා තිබින්නේ. හැබැ? අපට පැවරීතිබෙන කාර්ය භාරය මේ දීර්ග කාලයක් මේ රට විනාස කරපු මේ ආර්ථික ගමන අපි හරවන්න වූනම්. මේරට විනාසයෙන් විනාසට ගෙනයන ලද මේ දේශපාල සංස්කෘතිය අපි හරවන්න වූනම්. අලු දිසාාවකට. අපේ රටේ අකාරක්ෂතාවයට හිරවීතිබෙන රාජ්‍ය සේවේ කාර්යක්ම රාජ්‍යසේව බට පත් කරන්න වන. අපරට නීතිය විධාන ආධිපත්තිය නිසිපරිදිත අහුරු කරන්න ඕන. අපේරටේ වංචාව දූෂණය නතර කරන්න ඕන වංචනකයන් දූසිතයන්ට දඩුවන් දෙන්න ඕන. දෙින්ඩෝනනි . අපරට ග්‍රාමීිය දුප්පත්්භාවය තුරන් කරන්න ඕන. දනතාවට ආර්ථිකය ප්‍රතිලාබ ගලාගෙන එන්න ඕන. දවාදරුවට පාසක වන්සයිහිත පාසල් පද්ධතියක් ගොඩනැගන්න ඕන. ඒ ඇනමොකක්දද. අපි හමුවේ අපට කරන්න විශාල බරපතල ගනයේ වැඩ ගොඩත්තිේ. හැබැයි ඒ වැඩ කරන්න ජනාධිප දූර්යත් තුන්දනෙගින් ුතු කැබිනෙට් මණ්ඩලයක් ප්‍රමාණවත්නේ ප්‍රමාණවත්නෙන්. එම නම්ම කත කරන්න නක තිබන්නේ. අන්නේ අපි හමුවේ තිබෙන සුබදායි රාජ්‍ය ගොඩනැගීම සඳහා. අනිවාර්යෙන්ම පාර්ිමේන්තුය සක්තිමක් බලයක් ඒ පාර්ලිමේන්තු විසින් පිහිට ඕන ලබන. ැබිට් මන්ඩලක අවශ්‍යතාවය තිබිෙනවා. දැම් මොකද කන නොයම්බර් මාස ාහතරින් දේනම්. මොකද කරන්නේ නොයැම්බර් මාසේ දහතරවිිනිද අන්නේ රට හමුවේ තිබෙන අභියෝගයන් ජයග්‍රාණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සක්තිමත් බලයක් ජාතික ජනපලවේගට අරන් දෙන්න පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරුවන්න. ලැසිද